දැනලවරාත්‍රී 8යි විනාඩි 2යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සදේශීය සේවයයි. ධර්මානුශාසනාව. ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මිනුවන්ගොඩ බුලුගහමුල්ල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පූජනීය මිනුවන්ගොඩ ඥානාවාස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. අටලෝ දහම පිළිබඳවයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව. සැදැහැවතුනි, මේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පෙර අතුව තිසරණය සහිත පංචශීලය සමාදන් වීමට අපි තෙවරක් නමස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධිං පංචශීලං ධම්මං අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ
අයං භදන්තා සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සේලෝ යතා ඒක ඝනෝ වාතේන න සමීරති ඒවං නින්දා පසංසාසු න සමිජ්ජಂತಿ පණ්ඩිතෝති සාදු 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 කාරුණික සදැහැති පින්වතුනි අටලෝ දහමින් කම්පා නොවීම කියන මාතෘකාව බෞද්ධ දර්ශනය ඇසුරු කරන ධර්මදේශනා සිදු කරන ධර්මදේශනා ශ්‍රවණය කරන ඒ වගේම බුදු දහම පිළිබඳව අවම දැනුමක් තියෙන අපි හැම කෙනෙකුටම වගේ අවබෝධයක් අහල පුරුදු සංකල්පයක් කාරණාවක් තමයි අටලෝ දහම හෝ අටලෝ දහමින් කම්පා නොවීම කියන මේ කාරණාව. මතු පිටින් බැලුවහම බොහොම සරලයි. නින්දා අපහස ලාභ අලාභ යස අයස කීර්ති ප්‍රශංසා ආදී කොට ධනාත්මකව සහ ඍණාත්මකව අපේ ජීවිතවලට අපිව සතුටට පත් කරන ඒ වගේම අනෙක් පැත්තෙන් අපිව නොසන්සුන් කරන මේ ධර්මතා වලින් ඈත්ව ජීවත් වෙන්න ඒ ධර්මතා නිසා හටගන්න හිතේ කැළඹීම නතර කරගන්න කියන අවවාදය තමයි මේ සංකල්පය ඇතුලේ උගන්වන්නේ. සරලවම කිව්වොත් අටලෝ දහමින් කම්පා නොවීම මහ ගුණයක් හැටියට ධර්මය අපිට පෙන්වනවා. ධර්මදේශනා ඇතුලේ අපි ඔබට උගන්වනවා අටලෝ දහමින් කම්පා නොවෙන හැටියට. නමුත් මොනතරම් ධර්මය ප්‍රගුණ කළත් ඔබ අප කවුරුද දන්නවා අටලෝ දහමින් කම්පා නොවී ඉන්න එක මොනතරම් අපහසුද කියන එක. ඒ වගේම තමයි ධර්මදේශනා ඇතුලේ අපිට හැම මොහොතකම ඇහෙනවා පොතපතෙන් අපි ඉගෙන ගන්නවා අටලෝ දහමින් කම්පා නොවෙන හැටියට. නමුත් ගැටලුව තියෙන්නේ අටලෝ දහමින් කම්පා නොවී ඉන්න ක්‍රමවේදය කුමක්ද කියන එකයි. අපි කවුරුත් කැමති ධර්මයට ප්‍රවිෂ්ඨ වෙන්න තියෙන කැමැත්ත නිසාම ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි ඇති ගෞරවය නිසාම අපි පිළිගන්නවා සහ අපි සූදානම් අටලෝ දහමින් කම්පා නොවී සිටීම කියන ගුණය ප්‍රගුණ කරන්න. නමුත් ඒ සඳහා තියෙන මාර්ගය මොකද්ද? ඒ සඳහා තියෙන උපක්‍රම මොනවද කියන එක තමයි අපිට තියෙන ගැටලුව. ඒ නිසා අද දවසේ මේ දේශනාව සිදුවන කාලය තුල අප බලාපොරොත්තු වෙනවා තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන හරිම අපූරු උපමාවක් භාවිත කරගෙන ඒ උපමාව මගින් අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය අපේ ජීවිත ඇතුලේ අපේ సంతානය තුල කොයි විදිහටද ප්‍රගුණ කරන්න ඕනේ කියන එක ගැන ඔබට යම් අදහසක් ලබා දෙන්න. සැදැහැවතුනි, බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල පැවිදි වෙලා යම් කිසි ස්වාමීන් වහන්සේ නමක් හෝ මෙහෙණින් වහන්සේ නමක් අරහත්වය සාක්ෂාත් කළහොත් ඒ රහතන් වහන්සේ හෝ රහත් මෙහෙණින් වහන්සේ බුදුරජාණන් වහන්සේ අසලට පැමිණ තමන් වහන්සේගේ අවබෝධය පිළිබඳවත් ඒ අවබෝධය ලැබීම සඳහා කරන ලද උත්සාහය පිළිබඳවත් අවබෝධයට පෙර තමන් වහන්සේගේ ජීවිතය පිළිබඳවත් හෙළි කරමින් උදානයක් ප්‍රකාශ කිරීම පුරුද්දක් හැටියට උන්වහන්සේලා තුල අපි දකිනවා. මේ වගේම ස්වාමින් වහන්සේ නමක්
තිස්ස කියන නමින් තථාගතයන් වහන්සේ ළඟ පැවිදි වෙලා උන්වහන්සේගෙන් කමඨහන් ලබාගෙන තමන් වහන්සේට බවුන් වැඩීම සඳහා සුදුසු ස්ථානයක් පරීක්ෂා කරමින් බවුන් වැඩීම පිණිසත් ළඟ එන වස්තු මාසයේ වස් විසීම පිණිසත් ගල් ගුහාවක් කුටියක් ආරාමයක් හෝ වෙනත් සුදුසු ස්ථානයක් හොයමින් චාරිකාවේ වඩිනවා. සවස් යාමේ උන්වහන්සේ වන ලැහැබක් අසලට ප්‍රවේශ වෙනවා. උන්වහන්සේ තීරණය කරනවා එදා රාත්‍රියේ ඒ වන ලැහැබ ආසන්නයේ තිබුණ ගල් ගුහාවක් තුල රැය පහන් කරන්න. ඒ නිසා උන්වහන්සේ ඒ ගල් ගුහාව ඇතුළට ප්‍රවේශ වෙලා වැඩ ඉනවා. මේ පුංචි කතාවට අනුව එහි සඳහන් වෙනවා මේ ගල් ගුහාව සහිත ගල් පර්වතයට අධිගෘහිත බූමාට දේවතාවියක්. බූමාට දෙවිවරු කියලා කියන්නේ බිම ඇසුරු කරගෙන මහ පොළොව ඇසුරු කරගෙන පර්වත රුක්ෂ ලතා සහ මිනිසුන් විසින් ඉදිකරන ලද ගෘහ වස්තුන්ට අධිගෘහිතව වාසය කරන දිව්‍ය කණ්ඩායම්. ආකාසට්ඨාච බුම්මට්ඨා කියලා අපි දෙවියන්ට පින් දෙන ඔය ගාථාවෙත් දෙවිවරු වර්ග දෙක ගැන කියවෙනවා. ආකාසස්ත සහ භූමස්ත කියලා. මේ භූමස්ත දෙවිවරු අපි බොහෝ විට රුක් දෙවිවරු කියලා හැඳුන්වුවත් සමහර අවස්ථාවල අපි දකිනවා ත්‍රිපිටක සාහිත්‍යයේ වගේම පෙළ දහමේ මේ භූමාට දෙවිවරු පර්වත සහ මිනිස් ගෘහයන්ටත් අධිගෘහිතව වාසය කරපු තැන්. මේ ස්වාමීන් වහන්සේ තෝරගත් ගල් ගුහාව සහිත ගල් පර්වතයටත් අධිගෘහිත දේවතාවියක් හිටියා. මේ දේවතාවියට ගැටලුවක් එදා රාත්‍රියේ. මොකද සීලවන්ත ගුණවන්ත ස්වාමීන් වහන්සේ නමක් තමන් ගල් පර්වතයේ ඉහළ මස්තකයෙහි වාසය කරනකොට උන්වහන්සේ ගල් ගුහාව දොරටුව පහළ වාසය කරන එක මේ දේවතාවියට එයාගේ මනසට බොහොම කරදරකාරී හැඟීමක් ඇති කරවන්නක් වුණා. ඒක හරියට ස්වාමීන් වහන්සේ නමක් බිම වාඩි වෙලා ඉන්නකොට වැඩ ඉන්නකොට සැදැහැති ඔබට උස් ආසනයක වාඩි වෙලා ඉන්න බෑ, හිතේ නොසන්සුන් බවක් ඇති වෙනවා. අන්න ඒ වගේ තත්ත්වයක්. නමුත් දේවතාවියට මේ ගල් පර්වතයෙන් අයින් වෙලා යන්නත් බැහැ. එය තමයි ඇයගේ විමානය. නමුත් ඇය ශ්‍රද්ධාවෙන් කල්පනා කරනවා කමක් නැහැ, අද රාත්‍රියට පමණක් ස්වාමීන් වහන්සේ මේ ගල් ගුහාව තුල වැඩ ඉඳීවි. උන්වහන්සේ රැය පහන් කරලා පහුවදා ආපහු වැඩියහම තමන් නැවත මේ ගල් පර්වතයට ප්‍රවේශ වෙනවා කියලා හිතාගෙන ඇය එදා රාත්‍රියේහි මේ විමානය අතහැරලා ඉවත් වෙනවා. ස්වාමීන් වහන්සේ නමක් තමන්ගේ ගම්මානයේ කෙළවර තියෙන ගල් පර්වතයේහි ගල් ගුහාව තුල වැඩ ඉන්නවා කියලා දැනගෙන එදා පාන්දර පහුවදා ගමේ හිටපු ප්‍රධාන ගම්පතියත් ගම් වැසියනොත් මේ ස්වාමීන් වහන්සේ හොයාගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේට බොහෝම ආදරයෙන් ශ්‍රද්ධාවෙන් ආරාධනා කරනවා, ස්වාමීනි අපි මේ ගල් ගුහාව පිරිසිදු කරලා ඔබ වහන්සේට වැඩ ඉන්න පුළුවන් විදිහට සකස් කරලා දෙන්නම්, ඔබ වහන්සේ මේ ගල් ගුහාවේ වැඩ ඉන්න කියලා වස්තු මාසයේ. උන්වහන්සේ බලනවා මේ ආරාධනාව පිළි නොගෙන ඉන්න කිසිම හේතුවක් නැහැ. ඒ නිසා උන්වහන්සේ තීරණය කරනවා මේ ආරාධනාව මත සකස් කරලා දෙන, පිරිසිදු කරලා දෙන ගල් ගුහාව ඇතුලේ වස්තු මාසයේ වැඩ ඉන්න ඕනේ කියලා. දැන් අර දේවතාවියට සදහැවතුනි ගැටලුවක් තිබුණේ එක රැයක් පහන් වෙනකන් විතරයි. නමුත් දැන් ඇයට මාස 3ක් මේ ගැටලුවට මුහුණ දෙන්න වෙනවා. දේවතාවිය කල්පනා කරනවා මේ ස්වාමීන් වහන්සේට වැඩ ඉන්න දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද උන්වහන්සේ 3 මාසයක් මේ ගල් ගුහාව තුල වැඩ හිටියොත් උන්වහන්සේගේ ඉහ උඩ වාඩි වෙලා ඉනෝ වගේ තමන්ට පුළුවන් කමක් නැහැ මේ ගල් පර්වතයේ උඩ වාසය කරන්න. ඒ නිසා ඇය තීරණය කරනවා මොන යම් හෝ උපක්‍රමයක් භාවිත කරලා මේ ස්වාමීන් වහන්සේව පිටමං කරන්න තමන්ගේ විමානයෙන්. ඒ නිසා ඇය උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේගේ චරිතයේ, උන්වහන්සේගේ සීලයේ හෝ උන්වහන්සේගේ ගුණයෙහි හෝ උන්වහන්සේගේ වීරියෙහි යම් අඩුවක් තියෙනවද කියලා බලන්න.
උන්වහන්සේගේ වීරයෙහි හෝ ගුණයෙහි හෝ සීලයෙහි හෝ අඩුවක් තිබුණොත් ඒ අඩුපාඩුව පෙන්නලා උන්වහන්සේව මේ ගල් ගුහාවෙන් පිටමං කරන්නයි ඇයගේ සැලසුම. ඒ නිසා ඇය හොයලා බැලුවා උන්වහන්සේගේ අඩුපාඩුවක්. නමුත් ඇයට එහෙම අඩුපාඩුවක් හොයාගන්න පුළුවන් වුණේ නැහැ. ඒ නිසා දුකටපත් වෙච්ච මේ දේවතාවිය කල්පනා කරනවා වෙනත් උපක්‍රමයක්. ඇය මේ ස්වාමීන් වහන්සේට වැඩියෙන්ම සත්කාර කරන දායක පවුලේ තරුණ පිරිමි දරුවෙකු හොයාගෙන ගිහිල්ලා ඒ තරුණ පිරිමි දරුවගේ ඇඟට ආවේශයක් හැටියට හරියට යක්ෂාවේශයක් වුණා වගේ ඒ දරුවව අසනීප කළා. එහෙම කරලා ඒ දරුවගේම හඬින් ගෙදර ඉන්න අයට ප්‍රකාශයක් කරනවා. ඒ තමයි මේ අසනීපය සුව වෙන්න නම් අර ගල් ගුහාවේ වැඩ ඉන්න ඔබෙන් සත්කාර ලබන ස්වාමින් වහන්සේ අතින් කසායක් සකස් කරලා මේ දරුවට පොවන්න ඕනේ කියලා. එහෙම කළොත් තමන් මේ ශරීරය අතහැරලා යන බව. ඇයි මේ දේවතාවිය මේ විදිහට කරන්නේ? ස්වාමින් වහන්සේ ලවා වෙදකම් කරවලා ස්වාමින් වහන්සේට චෝදනා කරන්නයි සූදානම් වෙන්නේ. ඔබ වහන්සේ මේ ගල් ගුහාව පාවිච්චි කරන්නේ නිර්වාණ අවබෝධය සත්‍ය අවබෝධ කරන්න වීරිය වඩන්න විතරයි. නමුත් ඔබ වහන්සේ දැන් වෙදකම් කරන්න පටන් අරගෙන වෙද්දුන්ට මගේ විමානයේ ඉඩක් නැහැ, ඒ නිසා මෙතනින් වහාම පිට වෙන්න කියලා උන්වහන්සේව ඉවත් කරන්න අවශ්‍ය කරන සැලසුමයි මේ සකස් කරන්නේ. නමුත් නිවසේ අය තීරණය කරනවා මේ ඉල්ලීම ස්වාමින් වහන්සේගෙන් නොකර ඉන්න. අපි ස්වාමින් වහන්සේට ආරාධනා කළේ උන්වහන්සේ ලව අපේ වැඩ කරගන්න නෙවෙයි, අපිට අවශ්‍ය කරන්නේ උන්වහන්සේට සත්කාර කරන්න, උන්වහන්සේගේ වැඩේ කරගන්න. එනිසා මේකට එකඟ වෙන්නේ නැහැ කියලා කිව්වහම මේ දේවතාවිය බැරිම තැන කියනවා, එහෙනම් උන්වහන්සේ වැඩියාම උන්වහන්සේගේ පය හෝදන වතුර ටිකක් උන්වහන්සේගේ අවසරය මත මේ දරුවාගේ ඇඟට ඉහින්න කියලා. ඒකට එකඟ වෙනවා නිවසේ අය. ස්වාමින් වහන්සේට බාධාවක් නෙවෙයි ඒක. උන්වහන්සේට දනට ආරාධනා කරලා නිවසට වැඩියාම පා හෝදලා ඒ පා හෝදපු පැන් ටිකක් ස්වාමින් වහන්සේගේ අවසරය මත අර දරුවාගේ මූණට ඉහනවා. දරුවා සුවපත් වෙනවා. ස්වාමින් වහන්සේ දානේ වළඳලා පින් අනුමෝදන් කරලා නැවත තමන් වහන්සේ වැඩ ඉන ගල් ගුහාවට වැඩියාම දේවතාවිය මනුෂ්‍ය වේශයක් අරගෙන අර ගල් ගුහාව දොරටුව ඉදිරියේහි පෙනී ඉන්නවා. පෙනී ඉඳමින් ස්වාමින් වහන්සේට චෝදනා කරනවා ඇයගේ සැලසුම පරිදි, ඔබ කොහි ගිහිල්ලාද මේ එන්නේ? මම වැඩියා ප්‍රධාන දායක මහත්මයාගේ ගෙදරට දානේ වළඳන්න. දානේ වළඳලා විතරක් නෙවෙයිනේ ඔය එන්නේ, වෙදකම් කරලානේ එන්නේ. වෙදකම් කරන්න නම් ඔබ මේ ගම තෝරගත්තේ, මෙහි වැඩ ඉන්න ඔබට අවසරයක් නැහැ කියලා චෝදනා කළා. ඒ වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ సంతානය පරීක්ෂා කරලා බලනවා. සැදැහැවතුනි, ඔය විදිහටම තමන්ගේ ජීවිතයටත් කාගෙන් හෝ නින්දාවක් අපහාසයක් කරදරයක් එල්ල වුණොත් අපි බොහෝ විට පුරුදු වෙලා ඉන්නේ නින්දාව අපහාසය කරදරය එල්ල කරපු කෙනා දිහා බලන්නයි. අනේ මෙයා මට මෙහෙම කිව්වා, මෙයා මට මෙහෙම කළා, මෙයා නිරපරාදේ මට චෝදනා කළා කියලා අපි දුක් වෙන්න පටන් ගන්නවා. නමුත් තථාගත ධර්මය අපිට උගන්වන්නේ බාහිරින් එවැනි චෝදනාවක් එල්ල වෙනකොට, නින්දාවක් එල්ල වෙනකොට, බාධාවක් ඇති වෙනකොට තමන්ගේ හිත කොයි මට්ටමකට කැළඹෙනවද කියලා පරීක්ෂා කරන්නයි ධර්මය අපිට උගන්වන්නේ. ඒ නිසා මෙන්න මේ මූලික සංකල්පයේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් නම් එදිනෙදා ජීවිතයේ ඔබ මුහුණ දෙන ගොඩක් ගැටලු වලට ඔබට විසඳුම ලැබෙනවා. අපි මේ පිළිබඳව ධර්මදේශනාව ඇතුලේ සාකච්ඡා කරමු. මේ ස්වාමීන් වහන්සේත් මා ඔය ප්‍රකාශ කළ විදිහටම තමන්ගේ సంతානයේ දිහා හැරිලා බලනවා. මේ කාන්තාව, උන්වහන්සේ දේවතාවියක් බව දන්නේ නැහැ, මේ කාන්තාව නගන චෝදනාවට තමන් වහන්සේ ඇත්තටම වැරදි කරුද කියලා. උන්වහන්සේ තේරුම් ගන්නව නැහැ තමන් වහන්සේ වරදක් කරලා නැහැ. තමන්ට සත්කාර කරන තමන්ගේ දායකයන් වෙනුවෙන්, තමන්ට සත්කාර කරන සැදැහැතියන් වෙනුවෙන් ඒ අයකේ දුකකදී තමන්ගේ වීරයට, සීලයට, ගුණයට බාධාවක් නොවෙනසේ උපකාර කිරීම භික්ෂුවකගේ යුතුයකමක් වෙන්න
පුළුවන් කියන එක අපිට මේ කාරණාවේදී පේනවා. උන්වහන්සේ ඔන්න ඔය කියන තර්කය මත තමන් අඩුපාඩුවක් වරදක් නොකළ බව මේ දේවතාවියට පැහැදිලි කරලා ඇයට කියනවා ඔබට අවශ්‍යයි නම් මෙතනින් පිට වෙන්න කියලා. එතනින් එහා පැත්තේ මේ දේවතාවිය ස්වාමීන් වහන්සේට තව තව බාධා කරනවා. මොකද ඇයට ඇයගේ විමානය නැවත අවශ්‍යයි. නමුත් ස්වාමීන් වහන්සේ මේ බවක් දන්නේ නැහැ. ඒ කරදර බාධක එහෙමම තියේදී උන්වහන්සේ පදන් වීරය වඩලා අවශ්‍ය කරන මගඵලය උන්වහන්සේ ලබනවා. වස්තු මාසයේ අවසාන වුණාම වස්සීලයත් උන්වහන්සේ ආරක්ෂා කළා. ඒ වගේම තමන්ගේ අරමුණත් උන්වහන්සේ ඉටු කරගත්තා. මා අර මුලින් දේශනාව ආරම්භයේදී ප්‍රකාශ කළා වගේම සියලු රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට තමන්ගේ උදානය ප්‍රකාශ කරන විදිහටම මේ ස්වාමීන් වහන්සේත් තථාගතයන් වහන්සේ අභිමුවට ප්‍රවේශ වෙලා තමන්ගේ උදානය ප්‍රකාශ කරනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, තමන් වහන්සේට මෙවැනි බාධක මාස 3ක් තිස්සේ එල්ල වුණා මේ වගේ දේවතාවියකගෙන්. නමුත් තමන් වහන්සේ අවශ්‍ය වීරය තුළ හිඳිමින් තමන්ගේ අරමුණට ළඟා වුණා කියලා. සැදැහැවතුනි, මේ කතන්දරයේ ඇතුලේ නෙවෙයි අපිට අවශ්‍ය කරන පාඩම හෝ පණිවිඩය හෝ පුහුණුව ලබන්න අවශ්‍ය කරන සාධකයේ තියෙන්නේ. තථාගතයන් වහන්සේ මේ තිස්ස මහරහතන් වහන්සේ, උන්වහන්සේ පබ්බත වාසී තිස්ස මහරහතන් වහන්සේ හැටියටයි හඳුන්වන්නේ. අර පර්වතය ඇසුරෙහි වාසය කළ නිසා, වැඩ උන නිසා පබ්බත වාසී තිස්ස ස්වාමීන් වහන්සේගේ මේ උදානය මූලික කරගෙන සියලු ස්වාමීන් වහන්සේලාව ධර්ම ශාලාවට රැස් කරවනවා. රැස් කරවලා තිස්ස ස්වාමීන් වහන්සේ පෙන්වමින් උපමාවට ගනිමින් බුදුරජාණන් වහන්සේ හරි අපූර්ව උපමාවක් දේශනා කරනවා. මා අද දේශනාවේ මාතෘකාව හැටියට තබා ගත්ත ගාථාව නම් අයත් වෙන්නේ ධම්මපදයට. නමුත් මේ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ උපමාව වෙනත් ගාථාවක් ඇසුරු කරමින්. ඒ උපමාව තමයි මම සරලව ඔබට පැහැදිලි කරන්න මේ කාරණාවන්. මාගේ ශ්‍රාවකයෙක් වෙන්න යම් කිසි කෙනෙක් කැමති නම්, තථාගත ශ්‍රාවකයෙක් වෙන්න කෙනෙක් උත්සාහ කරනවා නම්, එයා උත්සාහ කරන්න ඕනේ නෙළුම් කොලයක් වගේ වෙන්න කියන එකයි මේ උපමාව ඇතුලේ බුදුන් වහන්සේ පෙන්වන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ උපමාව. මොකද්ද උපමාව? උන්වහන්සේ අපිට අවවාද කරනවා, අනුදැන වදාරනවා, අනුශාසනා කරනවා නෙළුම් කොලයක් වගේ වෙන්න උත්සාහ කරන්න කියලා. මම ඔබට සුළු මොහොතක් දෙනවා මේ උපමාව ඇතුලේ තියෙන ගැඹුර තේරුම් ගන්න. තථාගතයන් වහන්සේගේ ධර්මයේ හිතේන හරි අපූර්වම ස්වභාවයක් තමයි සමහර විට බොහෝ දෙනා අවධානය යොමු නොකරන පැතිකඩක් මම මේ ඔබට පෙන්වන්නේ. ඒ තමයි උන්වහන්සේගේ හැම දේශනාවකම දිම වගේ උන්වහන්සේ බොහොම සරල, අපි කාටත් පේන දකින උපමා භාවිත කරනවා. ධම්මපදය ගත්තහම හැම ඝාතාවකම වගේ එක උපමාවක් තියෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මය පැහැදිලි කරනකොට උපමා භාවිත කරන්නේ? හේතු දෙකක්. ප්‍රධානම හේතුව තමයි ධර්මයේ ගැඹුරුයි. ඒ නිසා උපමාවකින් වටහා ගන්නකොට හරිම පහසුයි අපිට ඒක තේරුම් ගන්න. අනෙක් පැත්තෙන් ගැඹුරු ධර්මය උපමා රහිතව දේශනා කළා නම් ඉතා විශාල වශයෙන් අපිට පැහැදිලි කරන්න වෙනවා මේ ධර්මය. ඔබට මේ කියන කාරණාව පැහැදිලි වෙයි මේ උපමාව තේරුම් ගන්නකොට. සාමාන්‍ය ධම්මපදයේ ගත්තාම බොහොම කෙටි දහම් අවවාද තමයි තියෙන්නේ. පද හතරයි බොහෝ විට. මා මාතෘකාව හැටියට ගත්ත ගාථාවත් එහෙමයි. සේලෝ යතා ඒක ඝනෝ වාතේන සමීරති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එතනත් උපමාවක් තියෙනවා. නින්දා සහ ප්‍රශංසා වලින් සැලෙන්නේ නැහැ පණ්ඩිතයා, ප්‍රඥාවන්තයා කුමක් වගේද? මහා හුලඟකටවත් නොසෙල්වෙන පර්වතයක් වගේ කියලා. මේ උපමාවෙන් කියපු ගැඹුරු අර්ථය උපමාව රහිතව දේශනා වුණා නම්
එහි අර්ථය අපිට ඔය තරම් ලස්සනට සහ සරලව තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ පිටු ගණනකින් වචන ගණනකින් විස්තර කරන්න වෙනවා. එතකොට මම ඔබට යම් කාලයක් ලබා දුන්නා බාහිර විස්තරයක් කරමින් නෙළුම් කොළයක් වගේ වෙන්න තථාගත ශ්‍රාවකයාට බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නේ ඇයි කියන එක. ඔබ විවිධ විදිහේ අර්ථකථන මේ වෙනකොට හිතාගෙන ඇති. බලන්න අපි එකතු වෙලා ඔබ මනසින් මා සමග සාකච්ඡා කරන්න මේ උපමාව ඇතුළෙන් අපිට බුදුරජාණන් වහන්සේ ලබා දෙන අනුශාසනාව පණිවිඩය මොකක්ද කියන එක. නෙළුම් කොළය හැදෙන්නේ කොහෙද? මඩේ සහ වතුරේ. නෙළුම් කොළේ තියෙන හරි අපූරු ස්වභාවයක්. ඒ තමයි නෙළුම් කොළය අවට මොනතරම් වතුර තිබුණත් ඒ වතුර මොනතරම් නෙළුම් කොළේට ඉහුණත් නෙළුම් කොළේ ඒ වතුර රඳන්නේ නැහැ එක බිඳුවක්වත්. සමහර අවස්ථාවල එක පාරටම අහසෙන් මහා වැස්ස කඩාගෙන වැටෙනවා. ඒ වැටෙන වැස්සට ඒ වැටෙන වතුරට නෙළුම් කොළේ තෙමෙනවා. ලොකු පීඩාවකට පත් වෙනවා. එහෙට මෙහෙට වැනෙනවා. හැබැයි වැස්ස නතර වෙනකොට එක වැහි බිඳුවක්වත් නෙළුම් කොළේ උඩ රඳන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි මහා හුළඟට නෙළුම් කොළේ තියෙන විලේ වතුර කැළඹෙනවා. කැළඹිලා ඒ වතුර ඉහෙනවා නෙළුම් කොළේට. හැබැයි හුළඟ නතර වුණහම ඒ හුළඟ නිසාම නෙළුම් කොළේ එහෙට මෙහෙට වැනිලා හෙල වෙලා නෙළුම් කොළේට වැටුණ වතුර ටික බිමට හලලා දානවා. එක වතුර බිඳුවක්වත් නෙළුම් කොළේට උරා ගන්නේ නැහැ. සමහරක් වෙලාවට නෙළුම් කොළේ යට මහා රශ්මි ඇති වෙලාවට එහෙම ජලාශයේ ඉන්න පුංචි මාළු පැටව් සහ වෙනත් ජලජ සත්වයෝ ඇවිල්ලා නෙළුම් කොළේ යට හැංගිලා ඉන්නවා. නෙළුම් කොළේම හේවන ලබා ගන්නවා. මේ ජලජ ජීවීන් මත්ස්‍යයන් එහෙට මෙහෙට නලියනකොටත් ජලාශයේ තියෙන වතුර නෙළුම් කොළේට ඉහෙනවා. හැබැයි ඒ ජලයත් නෙළුම් කොළේ උරා ගන්නේ නැහැ. මේ උපමාව ඇතුලේ තියෙන ලස්සනම දේ තමයි බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ අපිත් හරියට නෙළුම් කොළයක් වගේ ජලාශයක් මැද හිටගෙන ඉන්න. නෙළුම් කොළේ අපි නම් මේ ජලාශයේ තියෙන මඩ සහ ජලය මොනවාද? ඒ තමයි අටලෝ දහම. නින්දා ප්‍රශංසා ලාභ අලාභ යස අයස දුක සැප ආදී කොට මේ දේවල්. බොහෝ විට අපි උත්සාහ කරනවා අපේ ජීවිතයේ තියෙන බාධාවන් අයින් කරගන්න. අපි වටේ තියෙන කරදර ඉවත් කරගන්න. සමහර විට අපි ගෙවල් අතෑරලා යනවා. මොකද ඒ ගමේ අපිට ජීවත් වෙන්න බෑ, වටේ කරදර වැඩි කියලා. සමහර විට අපි විවාහ ජීවිත විවාහ වෙලා ඉන්න අය තමන්ගේ ජීවිත දෙපැත්තට කරගන්නවා. ඒ අය විවාහය අතරමඟ නතර කරනවා, දික්කසාද වෙනවා. මොකද තමන්ට කරදර බාධක වැඩි කියලා. සමහරු තමන් කරන රස්සාව අතහැරලා යනවා. සමහරු තමන්ගේ රට අතහැරලත් යනවා. ඒ අතරේ තමන්ගේ ජීවිතේ වටේ කරදර බාධක වැඩි කියලා සමහර අය ජීවිතෙත් අතහැරලා යනවා. සදහැවුතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට කවදාවත් උගන්වන්නේ නැහැ අපි වටේ තියෙන බාධාවන් අපිට කවදාවත් අයින් කරන්න පුළුවන් කියලා. මොකද ඔබ එක බාධාවක් එක කරදරයක් අයින් කරනකොට තව කරදර ගොඩක් ඇති වෙනවා. ඒක තමයි මේ විශ්වයේ සහ මේ ලෝකයේ ස්වභාවය. නෙළුම් කොළේ කවදාවත් තමා වටේ තියෙන වතුර ඉවත් කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒක කවදාවත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි නෙළුම් කොළේට වතුර නැතුව පැවැත්මකුත් නැහැ. ඒ වගේම තමයි මනුෂ්‍ය ජීවිතයක් ගෙවන අපිටත් මේ සමාජය නැතිව පැවැත්මක් නැහැ. හැබැයි අපි දැනගන්න ඕනේ, අපි තේරුම් ගන්න ඕනේ ඇත්ත තමයි අපිට පුළුවන්කමක් නැහැ කිසිම දවසක මේ සමාජය තුළින් අප කෙරෙහි එල්ල වෙන අභියෝග, බාධක, කරදර, නින්දා, අපහාස ඉවත් කරන්න හෝ සදාකාලිකව අයින් කරලා දාන්න. ඒක හරියට නිකන් පුංචි ඔරුවක නැගලා මහ මුහුද මැද ඉන්න මිනිස්සෙක් ඒ මහ මුහුද හින්දන්න හදනවා වගේ වැඩක්.
පුංචි ඔරුවක ඉන්න මනුස්සෙක් මහමුහුද මැද ඉඳගෙන මහමුහුද හින්දන්න හැදුවොත් එයාට කරන්න තියෙන එකම දේ තමයි මුහුදේ තියෙන වතුර තමන්ගේ ඔරුව ඇතුළට දාගන්න එකනේ. එහෙම කරන්න ගියොත් එයාට සිද්ධ වෙන්නේ ගිලිලා මැරෙන්න. නමුත් නෙළුම් කොලේ තියෙන ගුණය බලන්න, මොන තරම් ජලයෙන් මඩින් නෙළුම් කොලේ යට වුණත් සමහරක් වෙලාවට මහා වැස්සක් වැහැලා එහෙම නැත්නම් මහා ගං වතුරක් ඇවිල්ලා නෙළුම් කොලේ යට වෙන තරමට ජලය පිරෙන්න පුළුවන්. හැබැයි ජලය බැහැලා ගියාට පස්සේ නෙළුම් කොලේ ආපහු අර මද හුළඟට වැනි වැනි ඉන්නවා. මුලින් මතක් කළා වගේ එක වැහි බිඳුවක් එක වතුර බිඳක් නෙළුම් කොලේ උරා ගන්නේ නැහැ. ඒ වගේ අපේ ජීවිතවලත් ඔය උපමාව ඇතුළේ මං විස්තර කළා වගේම අහසෙන් මහ වතුර ගොඩක් කඩාගෙන වැටිලා නෙළුම් කොලේ හේ දෙනවා, නෙළුම් කොලේ තෙමෙනවා. ඒ වගේම ජීවිතේ අපි කිසිම අවස්ථාවක බලාපොරොත්තු නොවන විදිහට අපේ ජීවිතයට කරදරෙනවා. ඒ වෙලාවට අපිත් කලබල වෙනවා. නෙළුම් කොලෙත් එහෙට මෙහෙට වැනෙනවා. ඒ වගේ අපිත් අපේ ජීවිතේට එක පාරට කරදරෙනකොට තැවෙනවා, දැවෙනවා, පීඩාවට පත් වෙනවා. නමුත් වැස්ස නතර වුණාට පස්සේ නෙළුම් කොලේ නිසල්මන්. ඒ වගේ අපිටත් පුළුවන් නම් කරදර බාධක ඇති වෙන වෙලාවට අපි කලබල වුණත් ඒ කරදර බාධක ඉවරුණාට පස්සේ නිසල්මන් වෙන්න. ඒක තමයි තථාගත ශ්‍රාවකයාගෙන් තථාගත බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි වටේ කරදර බාධක කම්කටොළු අපි වැඩ කරන තැන අපේ නිවසේ සමාජයෙන් සමහර විට රජයෙන් අපිට විවිධ කරදර බාධක ඇති වෙනවා. හරියට ජලාශයේ තියෙන ජලය නෙළුම් කොලේට හෙනවා වගේ. ඒ වගේම තමයි ජලාශයේ ඉන්න පුංචි පුංචි ජලජ ජීවීන් අර නෙළුම් කොලේට ජලය හිනවා වගේ අපි යටතේම ඉන්න අපේම හෙවන ලබන අය නිසාත් අපි කරදරවලට ඇතැම් විටපත් වෙනවා. ඒ මොහොතේ කැළඹීමක් අපේ හිතවල ඇති වෙන්න පුළුවන් අපි ආර්ය ශ්‍රාවකයෝ නොවන නිසා. නමුත් සදහැවතුනි බලන්න අපේ సంతාණය ඇත්තටම නෙළුම් කොලයක් වගේද කියලා. නෙළුම් කොලේට මොනතරම් වතුර වැටුණත් උරා නොගත්තට අපේ సంతාණයට ඇති වෙන කරදර බාධක ඔක්කොම අපි උරාගෙන තියෙනවා. හරියට නිකන් අපි මුළු තැංගෙහි භාජන හොදන්න පාවිච්චි කරන ස්පොන්ජ් එකක් වගේ අපේ මනස. මම එහෙම කියන්නේ හේතුව තමයි හුළඟට අහුනොත් එහෙම මේ භාජන හොදන ස්පොන්ජ් එක මේක ගහගෙන ගිහිල්ලා කොහේ හරි තියෙන මඩවලකට වැටිලා ඒ මඩ වතුර උරා ගන්නවා. අන් ඒ වගේ අපේ හිතෙත් මේට අවුරුදු 20කට 30කට hali කලින් කමක් නැහැ කවුරු හරි අපිට වචනයක් වැරදි විදිහට කියලා තිබුණා නම්, අපිට පාඩුවක් කරලා තිබුණා නම්, අපිට නින්දාවක් කරලා තිබුණා නම්, අද මේ මොහොතේ ඒ නින්දාව නිසා උපන්න වේදනාව අපේ හිත ඇතුලේ අපිට වද වේදනා දෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නන මේ සරල ස්වභාව ධර්මයේ අපිට පේන නෙළුම් කොලේ උගන්නන ධර්මය අපේ මනස ඇතුලේ අපි කොයි තරම්නම් පුහුණු කරන්න ඕන කියලාද හිතන්න. තථාගත බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ තියෙන අපූර්වත්වය ඒකයි. මඩක තියෙන නෙළුම් කොලේ වුණත් ඇති ධර්මයේ ප්‍රගුණ කරන ජීවිතේ වටහ ගන්න. සදහැවතුනි මෙතනදී මම බොහෝ විට සාකච්ඡා කළේ අපේ ජීවිතේට ඇතිවෙන නින්දා අපහාස කරදර බාධක ගැන විතරයි. නමුත් මේ උපමාව ඇතුලේ තියෙන ජලයෙන් බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ නින්දා අපහාස කරදර බාධක ආදී ජීවිතේ ඍණාත්මක දේවල් පමණක් නෙවෙයි අපි මුහුණ දෙන ධනාත්මක පැතිකඩත් එහෙමයි. අපේ ජීවිතේට නින්දා අපහාස පමණක් නෙවෙයි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදියත් ඒ විදිහටම තියෙනවා. මේ දෙකම අපේ ජීවිතයට බාධා පමුණුවනවා. ඔය දෙකම අපි උරා ගන්න ගියොත් තමන්ට ලාභයක් ලැබුණා, තමන්ට ප්‍රශංසාවක් ලැබුණා අය කියමින් ඒ ලාභය සහ ප්‍රශංසාවම නැවත නැවත බලාපොරොත්තු වීම ඇතුළෙත් අපි දුකටපත් වෙනවා. අනෙක් පැත්තෙන් තමන්ට නින්දාවක් පාඩුවක් අපහාසයක් වුණා කියලා ඒ නින්දාව පාඩුව අපහාසයෙම හිත තුළ තියාගෙන වේදනාව විඳින්න ගියොත් එතනත් අපේ ජීවිතයට පාඩුවක්මයි සිද්ධ වෙන්නේ.
තථාගත බුදුරජාණන් වහන්සේ භික්ෂුව නිර්මාණය කරන්නේ නිලුම් කොලයක් වෙන්නමයි. හොඳට තේරුම් ගන්ඩ, ස්වාමීන් වහන්සේ නමක් පුදුම විදිහට ලාභ සත්කාර ලබනවානේ සමාජයෙන්, පුදුම විදිහ ප්‍රශංසා ලබනවානේ සමාජයෙන්, පුදුම විදිහේ ජයග්‍රහණයන් උන්වහන්සේගේ ජීවිතයට ලැබෙනවානේ. මොන තරම් සුවපහසු ජීවිතයක් ස්වාමීන් වහන්සේ නමක් වීම ඇතුළේ ලබන්න පුළුවන්ද? මොන තරම් කරදර බාධක අඩුද? ඒ ජීවිතේ බුදුරජාණන් වහන්සේ භික්ෂුවක් නිර්මාණය කළේ ධනාත්මක පැත්ත ඉතාම ඉහළ මට්ටමින් ලැබෙන්න පුළුවන් විදිහට. ඒ වගේම තමයි අනෙක් පැත්ත. භික්ෂුවක් තරම් නින්දා අපහසවලට ගැරහුම්වලට ලක් වෙන්නේ නැහැ වෙන කිසිම කෙනෙක් සමාජයේ. ඒක අද වර්තමාන සමාජයේ ඇතුලේ ඔබ ඕන තරම් දකිනවා. ස්වාමීන් වහන්සේලා 30,000ක් ලංකාවේ වැඩ ඉන්නවා. ලෝකේ පුරා ඊට වඩා ස්වාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. සමහර විට ලෝකේ කොහේ හරි කෙලවරක භික්ෂු වේශයෙන් ඉන්න කෙනෙක් යම් ඍණාත්මක දෙයක්, වැරදි සහගත දෙයක් කරලා ඒකේ ඡායාරූපයක් දැක්කොත් සමස්ත භික්ෂු සංහතියට මේක නින්දාව ලබන්න සිද්ධ වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ භික්ෂුව සකස් කරපු විදිහ. යම් භික්ෂුවක් ඔය ලැබෙන නින්දා අපහස නිසා මේ භික්ෂුත්වයේ කෙරෙහි කලකිරෙනවා නම් උන්වහන්සේ ඇත්තටම තථාගත ශ්‍රාවකෙක් නෙවෙයි. මොකද මේ චීවරය නිසාම ඇයි බුදුරජාණන් වහන්සේ භික්ෂුවට කසාවතක් හඳුන්වලා දෙන්නේ? ඇයි භික්ෂුව අනෙක් සමාජයේ අය අතරේ කැපී පෙනෙන චරිතයක් හැටියට පෙන්වුවේ? ඒකට තමයි අනෙක් අයට බොහොම පහසුවෙන් උන්වහන්සේ අඳුනගන්න පුළුවන්. ඒ අඳුනා ගැනීම නිසාම ඔබ හිතන්න දහසක් දෙනාගේ නෙත උන්වහන්සේ කෙරෙහි යොමු වෙනකොට බොහෝම අපහසුවක් උන්වහන්සේට ඇති වෙනවා. සාමාන්‍ය ජීවිතයක් උන්වහන්සේට ගෙවන්න පුළුවන් කමක් නැහැ ගිහි ඔබට වගේ. ඒ නිසා උන්වහන්සේගේ ජීවිතේ මම අර කිව්වා වගේ සාමාන්‍ය පෘථග්ජන ගිහි ශ්‍රාවකයෙකුට වඩා භික්ෂුවකගේ ජීවිතේ සැප පහසුව, ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා ඉතා බහුලව පවතිනවා වගේම නින්දා අපහස සහ පාඩු සහ ජීවිතේ ඍණාත්මක බාධාකාරී දේවලුත් සාමාන්‍ය කෙනෙකුට වඩා බහුලව පවතිනවා. ඒ තමයි තථාගතයන් වහන්සේ භික්ෂු ජීවිතය නිර්මාණය කරපු විදිය. එනිසා මේ සියලු කාරණා ඇතුළේ මම ඔබට යෝජනා කරනවා මේ දේශනාවන් වටින්නේ, මේ කරුණු වටින්නේ මේ දේශනාව අහගෙන ඉන්න වෙලාවට නෙවෙයි, ඇත්තටම ඔබට ඔබේ ජීවිතයේ ප්‍රශ්නයක් ඇති වෙන වෙලාවට, ඇත්තටම ඔබේ ජීවිතයට නින්දාවක් එල්ල වෙන වෙලාවට ඔබ හිතන්න තමන් නෙළුම් කොලයක් වගේද කියලා. තථාගතයන් වහන්සේ අපිට දේශනා කරන්නේ ධර්මයේ තරම් ඖෂධයක් ලෝකෙ කොහෙවත් නැහැ. ඒතං පිවත බික්කවේ, ඒ නිසා එය පානය කරන්න කියලයි. ඒ නිසා මං ඔබට බොහොම කරුණාවෙන්, මෛත්‍රියෙන් ආරාධනා කරනවා. ධර්මයේ වඩනවා කියලා කියන්නේ පැත්තකට වෙලා කරන භාවනාවම විතරක් නෙවෙයි, එදිනෙදා ජීවිතේ ඔබ මුහුණ දෙන ඒ ඒ තත්වයන් වලදී. ඒ තත්වය ඔබේ හිත පීඩාවට පත් කරන තත්වයක් නම් ඔබ උත්සාහ කළ යුත්තේ ඒ පීඩාවට පත් වන හේතුව මොන වගේද කියලා නිරීක්ෂණය කරන්නවත්, ඒ හේතුව නැති කරන්නවත් නෙවෙයි. ඇත්තම හේතුව ඔබේ හදවත ඇතුලේ තියෙනවා කියන එක අවබෝධ කරගන්නට. ඒ වගේම තමයි ප්‍රශංසාවක්, ලාභයක්, කීර්තියක් ඇති වෙන වෙලාවටත් ඔබේ මනස මොන තත්වයකින් චංචල වෙනවද කියලා බලන්න. එහෙම බලලා ඒ කීර්තිය, ප්‍රශංසාව, ලාභය නිසා හෝ දුක, කනගාටුව, සන්තාපය, නින්දාව නිසා, පාඩුව නිසා හෝ උපන්න චංචල බවින් ඔබේ හිත නොතෙමී තියාගන්නට උත්සාහ කරන්න අවශ්‍යයි. එයාටයි තථාගතයන් වහන්සේ වීරයා කියලා හඳුන්වන්නේ. එයාටයි තථාගතයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවක තනතුර ලබා දෙන්නේ. ඒ නිසා අපි මඩේහි උපන්, දියේහි උපන් නෙළුම් කොළ වගේ, හැබැයි ඒ නෙළුමක් වගේ වෙන්න නම්, සුවඳ හමන්න නම් අපි පළමුව නෙළුම් කොළයක් වෙන්න ප්‍රගුණ කරන්න ඕන කියන එක මේ උපමාව ඇතුලේ, මේ දේශනාව ඇතුලේ ඔබට අපි අද දවසේ කියලා දෙනවා. මේ උතුම් වූ දේශනාව, මේ උතුම් වූ පණිවිඩය ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ බුදු මුවින් දේශනා කළ දේශනාවක්. ඒ නිසාම තථාගතයන් වහන්සේට, මාගේ ශාස්ත්‍රූන් වහන්සේට නමස්කාරය වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි මේ දහම් පණිවිඩයේ ජීවිතයට එකතු කරගනිමු. හැම දිනාටම තෙරුවන් සරණයි.
කාරුණික සැදැහැති පිංවතුනි, අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා ප්‍රධාන දායකත්වයන් සැපයූ පින්වත් ලොකු කුඩා හැම දෙනාටම, ඒ වගේම දේශනාවන් ශ්‍රවණය කළ හැම දෙනාටමත්, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කාර්ය මණ්ඩලයට, සියලු ලෝක සත්වයාට දෙවියන් සහිතව අපි පුණ්‍යානුමෝදනා කරමු. හැම දෙනාගේම මෙලොව ජීවිතයේ සියලු යහපත උදා වේවා, සැනසිල්ල උදා වේවා, කායික මානසික නිදුක් නිරෝගී භාවය උදා වේවා. සියලු දෙනා නමින් මිය ගිය මව් දෙමව්පියාදී ඥාතීන්ටත් මේ උතුම් කුසලයන් හේතු වීම තුළ ඒ අයගේත් අපි හැමගේත් භවගාමී ජීවිතයේද සැනසුන එකක් වේවා. උතුම් නිර්වාණ සුවයෙන් සැනසිල්ල පිණිසත් මේ උතුම් දායකත්වය හේතුවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි කවුරුත් සාදුනාද පවත්වමු. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අභිවාදන සීලිස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සංපත්තිමේවච අතෝ නිබ්බාන සංපත්ති ඉමිනාතේ සමිජ්ජතු. දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. අටලෝ දහම පිළිබඳව එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මිනුවන්ගොඩ බුලුගහමුල්ල ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති පූජනීය මිනුවන්ගොඩ ඥානාවාස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා. උතුම් වූ ශාසනික මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරිදායකත්වයක් ලබා ගැනීමට. අමතන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ අපගේ ආගමික අංශයට දුරකථන අංකය සටහන් කරගන්න 0112697140. සදහවතුනි, ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.